Hi, Bhuvan Pute. Hi, Bhuvan teacher. 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 Hi, Bhuvan ඒ දවසේ ඔයාලට නිවාඩු. ඒ හින්දා නැත්තම් ඔයාලා බැලුවද කොහමද දහම් පාසල් විභාගේ ලේසිද? ලියපු අය ඉන්නවද? ආ. ඕඩීජ මම ලිව්වා. විභාගේ ලේසිද? ඕඩීජ පොඩ්ඩක් අමාරුයි අපිට යන්න බැරි වුණානේ කොරෝනා හින්දා. ආ මට ඔයාලා කියනේමද චුට්ටක්? හෙමින් තමයි ඇහෙන්නේ. චුට්ටක් ඉන්න බලන්න මම එක හදා ගන්නක. ආ ඔයාලා ටියුට් එක ගන්නකො පුතේ. මම අන්තිමටම ගිය සතියේ කියලා දුන්නේ මොකද්ද? පොඩ ඉන්න ටීචර්. ආ හැමෝම ටියුට් එක ගන්නකො. එදා කියලා දුන්නේ ටීචර් ජල චක්‍රය ගැන. ජල චක්‍රය විතරද? නෑ ටීචර්. අන්තිමට අපි සුලඟ ගැන ඉවෙටි. එදා පාඩම කතා කරලා ඉවර කළා නේද කාලගුණික මූලිකාංග කියන එක. ජල චක්‍රය කියලා දීලා සුලඟ ගැන කතා කරලා ඉවර වෙලා ඊළඟට මම කිව්ව ටියුට් එකේ මම දුන්නා මොකක්ද? මම ටියුට් එකේ print කරලම දීලා තියෙනවා යාළට පුතේ. ඒක ලියන්නේ නැහැ පොඩි කරුණු ටිකක් තියෙන්නේ. මොකක් ගැනද? අන්තිමට මම දීලා තියෙන්නේ සුලඟෙන් පස්සේ වලාකුළු ගැන. කුළු ගැන. කියවගත්තද ඒකට? ආ ඒක මතක තියාගන්න තියෙන්නේ. හැම උපකරණය හැම කාලගුණික අංගයක්ම මනින්න උපකරණ තියෙනවා. හැබැයි අපි සාමාන්‍ය වලාකුළු මනින්නේ කොහොමද? වලාකුළු වල ස්වභාවය මනින්නේ හැමෝම අද මම දන්නවා හැමෝටම කරන් තියෙනවා කියලා. හරිද? දැන් කරන්නේ නැහැ කියන්න බැහැ නිසා දැන් උදේ කාලේ වීඩියෝ ටික ඔන් කරගන්න. මට හැමෝගෙම එතකොට හැමෝම දිහා බලන්න පුළුවන්. උත්තරත් දෙන්න. ගිය සතිය ආපු නැති පුතෙක් ඉන්නවා නම් රෙකෝඩින් එක බලන්න පුළුවන්. දැන් ගෲප් එකට යනවනේ. ආ දැන් එතකොට මම ඔයාලට කාලගුණික අංග හතරක් කතා කරලා ඉවර කළා. කාලගුණය කියන්නේ මොකක්ද? කාලගුණ වාර්තාවක් කියවලා ඔයාලට උත්තර ලියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම කතා කළා උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ. අන්තිමට කතා කළා සුළඟ මේ පින්තූර දෙක කතා කරලා ඉවර වෙලා අන්තිමට මං කිවටි උට් එකේ දුන්නා වලාකුළු කියලා. ඔන්න දැන් කාලගුණය කියන එකේ කාලගුණය කාලගුණික මූලිකාංග ටික ඔයාලට පුළුවන්. හරි. අද මම පොඩි මාතෘකාවක් කතා කරලා මම කියවනේ ඔය පාඩම ඉවර කළාට ඒක ටිකක් ලොකු පාඩමක් වුණ හින්දා ප්‍රශ්න ටිකක් දෙනවා කියලා සුට්ටක් බලාගෙන ඉන්න කියලාත් කිව්වා. හරි. මම අද මේ කොටස ඉවර කරලා ඉවර වෙලා ඒ ප්‍රශ්න ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. දැන් ටියුට් එකේ සුට්ටක් බලන්න. ඇයි මේ කාලගුණය ඉගෙන ගන්න එකේ වැදගත්කම මොකක්ද කියලා? මම දීලා තියෙනවා නේද ටියුට් එකේ ලියන්න හිස්තැනක්. කාලගුණික තොරතුරු දැනගැනීමෙන් අපිට මොනවද ලැබෙන්නේ? චුට්ට ටියුට් එකේ බලන්න හොයාගත්තද? කියන ටීචර්. හරි. ඒකේ ටීචර් එක වාක්‍යයක් දීලා තියෙනවා නේද? මොකද්ද මම ලියලා දීලා තියෙන වාක්‍ය ඔයාලට? කාලගුණික තොරතුරු දැනගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තුනක් කතා කරනවා. ටීචර්. ඔව්. දෙකක් තියෙනනේ. කියන්න බලන්න ටියුට් එකේ තියෙන කරුණු දෙක. එදිනෙදා කටයුතු මනාව සංවිධාන කර ගැනීමට හැකි වේ. හරි. කාලුණු දෙසින් සිදුවන කාල මෙන්ම සුලිසුලං ගම්මුතුර නායාම් වැනි තර්ජන ඇතිවිය හැකි ප්‍රදේශ පිළිබඳව කල් ඇතිව දැනුම් දීම නිසා ජීවිත හා දේපල හානි වළක්වා ගත හැකිය. හානි වළක්වා. ආ
එතකොට දැන් අපි පළවෙනි කරුණේ චුට්ටක් තේරුම් කරලා දෙන්නම්කෝ. දැන් කාලගුණික තොරතුරු, වැස්ස, උෂ්ණත්වය, සුළඟ ගැන අපි දැනගත්තාම අපිට පුළුවන් අපේ කටයුතු ටික සංවිධානය කරගන්න. ඒ කියන්නේ දැන් අපි ගියමුකෝ අපි ගමනක් යන්න ඉන්නවා. දැන් කාලගුණ වාර්තාව ඇහුවාම කිව්වොත් එහෙම හෙට වහිනවා කියලා අපිට ඕනනම් ඒ ගමන කල් දාගන්න පුළුවන්. එතකොට කෘෂිකර්මාන්තය කරනකොට දැන් යල කන්නේ මහ කන්නේ කියලා එහෙම කන්න තියෙනවනේ. එතකොට වැස්ස එන කාලේ බලලා ඒ පැල හිටවන්න අස්සනු නෙලණේම සැලසුම් කරගන්න පුළුවන්. ඊපස්සේ තව ඔය ගොඩාක් වෙලාවට හේන් වගාවත් ඔන්න ඔය විදිහට කාලගුණික තොරතුරු පදනම් කරගෙන තමයි කරන්නේ. එතකොට එදිනෙදා කටයුතු ටික සංවිධානය කරගන්න පුළුවන්. අන්න ඒකේ තමයි පළවෙනි කාරණාවෙන් කියලා තියෙන්නේ. දෙවැනි කාරණාව ගත්තොත් දැන් ටියුට් එක නැතුව පොතේ ලියන පුතාල ඉන්නවා නම් මේ කරුණු දෙක සටහන් කරගන්න ඕනි. ඊළඟ කාරණාව දැන් අකුණු ගැසීම් සිදුවන කාලෙමින්ම සුලි සුලං නායෑම් ඇති වෙන කාලෙ. අපි කියමුකෝ අද හවස. එහෙම නැත්නම් හෙට. දැන් ගම් වතුරක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අනතුරු අඟවනවා. අනතුරු ඇඟෙව්වට පස්සේ කියනවා නේද ඒ දැන් වලින් අයින් වෙන්න හෙට හවස මේට අපි කියමු පෙරවරු පහට කලින් වාලේ තැන් වලින් අයින් වෙන්න ඕනි. එහෙම කියනකොට ඒ පුළුවන් ගම් වතුරක් නායෑමක් එනකොට. එතකොට මොනවාද වෙන්නේ? මිනිසුන්ට එන්න කලින් ඒ ස්වභාවික විපතක් වැස්ස උෂ්ණත්වය වගේ නියඟයක් ගම් වතුරක් නායෑමක් වෙන්න කලින් දැනුවත් දුන්නහම මිනිසුන්ට එයාලගේ ජීවිතයි දේපලයි දෙකම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට ඒකත් වාසියක් නේද කාලගුණික තොරතුරු දැන ගැනීමෙන්? ඒකත් එක වාසියක් නේද? ඊළඟ වාචක තුන්වෙනි එක ගන්න. තුන්වෙනි එක තමයි ධීවරයින්ට හා ගොවීන්ට ඔවුන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවීම. මං ඒක නම් කියලා දුන්න ධීවරයින්ට කාලගුණික වාර්තාව ගොඩක් වැදගත් වෙනවා. ගොවීන්ටත් එයාලගේ කෘෂිකාර්මික කටයුතු ටික කරගන්න කාලගුණික තොරතුරු ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි කාලගුණික තොරතුරු ටික දැනගත්තාම අපිට ඔන්න ඔය වාසි ටික ලැබෙනවා. හරි. දැන් තුන්වෙනි එක ටියුට් එකේ ලියාගෙන නැහැ නේද? තුන්වෙනි කරුණ ලියාගන්න. මම පොතේ ඉන්නේ නිසා පොතේ ලියන අය මාතෘකාව දාලා කරුණු තුනම ලියාගන්න. අන්තිම කරුණ තමයි ටියුට් එකේ ලියාගන්න ලියන්න ඕන. පොතේ ලියනවා නම් කරුණු තුනම. දැන් කරුණු තුනම මොනවාද මේ කරුණු වලින් කියවෙන්නේ කියලා පුතාලට තේරුණා නේද? ටීචර්. ඔව්. ඔය ධීවරයින්ට කියලා එක තියෙන්නේ. ඒක අර තිත්තිරි තිත්තිරි ඉඳ ලියන්න ඕනේ. අන්න ඔව්. ටියුට් එකේ මේ උඩ කරුණු දෙක ලියලා හිස්තැනක් තියෙනවානේ. එතන ලියාගන්න. හරි ටීචර්. කරුණු තුන ලියාගන්නකොට කියවලා චුට්ටක් බලද්දි තේරෙන්නේ නැති දැනක් තිබ්බොත් ටක් ගාලා අහන්න ටීචර්ගෙන්. චැට් එකට දාන්නත් පුළුවන්. චෙසන්තුට අද වීඩියෝ එක ඔන් කරන්න බැයිද? වෙනුරි, හිමාෂ, එහාන් පුළුවන් නම් අද වීඩියෝ ටික ඔන් කරගන්න. මම දන්නවද කරන් තියෙයි කියලා හැමෝටම. මම හිමාෂ. මම වීඩියෝ ඔන් කරොත් ටීචර් කියන්නේ ඇහෙන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කමක් නැහැ පුතේ. පුළුවන් නෑ විතරක් ඔන් කරගන්නකෝ. පොඩි ප්‍රශ්නයක් තියෙනවලු. ස්ක්‍රීන් එක පේනව නේද හැමෝටම? එහෙනම් පුතේ චුට්ටක් ඔයා බලන්න. ආයි ලොග් වෙලා හරි ස්ක්‍රීන් එක පේයිද කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි මං හිතන්නේ. කියලා ඉවරයි ටීචර්. හරි. අපි චුටි වෙලාවක් දෙමු පොතේ ලියන ඇයි කරුණු තුනම ලියා ගන්න ඕනෙ හින්දා.
ටීච අර කාලගුණික තොරතුරු දැනගැනීමෙන් කියන තැනින්ද ලියාගන්න ඕන? මෙහෙමයි. පොතේ ලියන අය මාතෘකාවයි කරුණු තුනමයි ලියනවා. ටියුට් එකේ ලියන අයට මාතෘකාවයි උඩ කරුණු දෙකයි ටීච දීලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ අන්තිම කරුණ විතරක් ලියාගන්න. ටීච එක තියෙන්නේ 21 වෙනි පිටුවේ නේද? ටියුට් එකේ කවුරු හරි කියන්න පුතේ අංකය. ඔයාලා මේ ලියාගත්ත දෙන අංකය කියන්න. 21 වෙනි පිටුව. මම පෙන්වන්න ඕනිද ඒක? නෑ ටීච කමන්නෑ තැන්කියු. ආ හරි ඉන්න බලන්න. 21 වෙනි පිටුවේ තියෙන්නේ. මෙන්න මේ පිටුවේ කියන්නේ 21 වෙනි පිටුවේ පල්ලෙහා ලොකු ඉස්තැන් ටිකක් තියෙනවා. එතන තමයි ලියාගන්න ඕනි. දැන් වෙලාව ඇතිද? තව වෙලාව ඕනියා ඉන්නවද? තව පොඩ්ඩක් වෙලාව ඕන ඩීජ. ආ හරි. මේ කරුණු තුන චුට්ටක් මතක තියාගන්න බලන්න. කාගෙන් හරි අහන්න මම මතකයි. කාලගුණික තොරතුරු දැනගත්තොත් අපිට මොනවද වෙන්නේ? වාසි. වාසි තුනක් තියෙනවා. තව වාසි ගොඩක් තියෙනවා. ඔය තුන තමයි ප්‍රධාන ටික. දිම්හානි තේරුණාද පාඩම? කාලගුණික තොරතුරු තියෙන පාඩම ටිකක් දිගයි. සති දෙකක් තුනක් අපි කළානේ. තේරුණා ටීචර්. ප්‍රශ්නයක් තියෙනවා නම් යාළුවෝ ටික ලියනකන් චැට් එකට දාන්න පුළුවන්. නැත්තම් මම ප්‍රශ්න ටිකක් අද ගෙනාව මට ඒක ඔයාලට කරන්න දෙන්න ඕනේ. ඒක කරලා ඉවරුණාන් පස්සේ තමයි ටියුට් එකේ ඊළඟ පාඩමට යන්නේ. ඒ පාඩමෙන් ටියුට් එක ඉවරයි. ඒ කියන්නේ අපේ පළවෙනි පාඩම එතකොට ඉවරයි. පාඩම ඉවර කරලා මුළු පාඩමෙන්ම අපි අප්‍රේල් අන්තිම සතියේ පේපර් එකක් ලියනවා. ගිය මාසේ පේපර් එකට වැඩිය ගොඩාක් ලකුණු ගන්න ඕන. වෙලාව ඇති නේද? හරි. එහෙනම් අපි මෙන්න මේ ප්‍රශ්න ටික උත්තර ලියමු. අන්තිම කරුණ ටික දානකෝ. අන්තිම කරුණ මම කියන්නම්. කමක් නැ විනාඩියක් දෙන්නම්කෝ. දැන් හැමෝම ටියුට් එක වහලා ගන්නකෝ ඔයාලගේ සටහන් පොත. පළවෙනි පාඩමේ දැන් මාතෘකාව ලියලා නේද තියන්නේ? සටහන් පොතේ අපි මොනා හරි ලියලානේ තියෙන්නේ, ප්‍රශ්න ලියලානේ තියෙන්නේ දැන් නේද? ඔව් ටීචර්. එහෙනම් අද ප්‍රශ්න අද දිනේ දාලා හැමෝම මේ ප්‍රශ්න ටිකක් ලියාගෙන යා. මාතෘකාව ලියන්නකෝ. අද මේ පාඩමේ මාතෘකාව පාසල කාලගුණය කියලා ලියාගන්න. කාලගුණය දිනේ දාලා කාලගුණය කියලා ලියන්න මාතෘකාව. ටීචර් හරි මම ලියලි ඉවරයි. එහෙනම් ප්‍රශ්න ටික පෙන්වන්නම් මම. මොකද්ද පුතේ? දැන් මාතෘකාව ලියාගෙන ලියන පොත අරගෙන දැන් පොතේ දැන් ලියන පොතක් සටහන් ටියුට් එක ගන්නෙ නැතුව සටහන් පොතේම ලියනයි ඉන්නවා නම් දිගටම මේක ලියාගෙන යන්න. දැන් ටියුට් එක අරගෙන ප්‍රශ්න විතරක් පොතේ ලියාගන්න ඉන්නවා නම් අද දිනේ දාලා කාලගුණය කියලා දාලා මේ ටික ලියන්න. ප්‍රශ්න ටිකත් ඕනේ දැන්. ඔව් 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 ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න. ටීචර්. ඔව්. හරි ටීචර්. හැබැයි මේකට ගොඩ වෙලාවක් දෙන්නේ නැහැ. ඉක්මනට උත්තර ටික ලියන්න ඕනි. ටියුට් එක වහලා තමයි උත්තර ලියන්න ඕනි. ටීචර්. ඔව්. මේ ගන්න එකට ඔයාලට ප්‍රශ්න ඔක්කොම ටික පේනවා නේද පුතේ? ටීචර්. ඔව්. උත්තර විතරද ලියන්න ඕනේ? නැහැ ප්‍රශ්න අනිවාර්යෙන් ලියාගන්න. ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න. පොඩි උත්තරයක් එන්නේ. හා ටීචර්. හරි.
බලම පාඩම හොඳටම මතක තියෙන කාටද කියලා ප්‍රශ්න 12ම හරියන්නේ කවුද කියලා බලමු. මම එතකොට ওই කාලගුණයේ කියන මුළු පාඩමෙන්ම තමයි ප්‍රශ්න ටික දුන්නේ. වෙලාව ඕනිද පුතාලට ප්‍රශ්න ටික පේන්නේ නැද්ද පොඩිද පේනවා ටීචර් මට මේ ගාන තව ටිකක් ලොකු කරන්න පුළුවන් එතකොට පළවෙනි ප්‍රශ්නේ මොම දියර නිසා තව සුට්ටක් අකුරු ටික ලොකු කරලා ওই ගානට දාන්න තව පැහැදිලිනේ මම වෙලාවක් දෙන්න දිවර කරන්න 11 මාරට ඉවර කරන්න පුළුවන් නේද හැමෝටම පුළුවන් ඉතින් ඔය ටික ලියලාද ප්‍රශ්න නම් පොඩ්ඩයිනේ ප්‍රශ්න ලියන්න තප්පරයක්වත් යන්නේ නැහැ උත්තරයි ප්‍රශ්නයි ඔක්කොම ලියලා අපි 11 මාරට ඉවර කරමු 11 මාරට බැරි වුණොත් 11:35ට ඉවර කරමු මම උත්තර ටික සාකච්ඡා කරනවා ටක් ගාලා පොඩ්ඩයි ඉන්න ඩීජ ලියා ගන්නකම් මොකද චානුදි ප්‍රශ්න ටික අමාරුද නෑ ඩීජ හරිම ලේසි මොකද මේ හැමෝගේම අද වීඩියෝ එක වෙලා තියෙන්නේ ටීච අපිට හරියන්නේ මේ නිසා සිග්නල් නෑ දැන් මට ආ ඉස්සරගේ වීඩියෝ එක මොකද උන්නේ ඔන්නලා තිබුණේ මම දැක්කා මොකද ටීච වීඩියෝ එක ඔන් කරලා නේද පන්දි පටන් ගන්නෙදි තිබුණේ උත්තර ටික ලියනකොට හොරෙන් ටියුට් එකෙන් බලන්නේ හැම වීඩියෝ ඔෆ් කරගන්නේ නැහැ හැමෝම
මට ඇහෙනවත් අඩුයි මං හිතන්නේ සිග්නල් ප්‍රශ්න තියෙනව නේද ඒක තමයි හරි හරි මට කියන එකත් ඇහෙන්නේ හිමින් සැරේ ප්‍රශ්න ටික ලේසි දෙලක් ඉද ටීචර් මොකද ටීචර් කියන්නේ ප්‍රශ්න ටික ලේසිද ඔව් ටීචර් ආ නවතින්න ගියේ නෑ ඈ නවතින්න ගියේ නෑ වීඩියෝ ටික ඕෆ් කර අප මේ මියුට් කරගන්න ඔයාලගේ සෝරි පුතේ මයික් ටික මියුට් කරගන්න වීඩියෝ ටික ඔන් කරගන්න මයික් එක්කෙනාගේ උත්තර ටික අහන්නම් එතකොට ලේසි මම කියලා ප්‍රශ්න අංක කිව්වහම උත්තරේ කියන්න අනික ඒ හරි දාගන්නවා නී හයවෙනි ප්‍රශ්නේ ගොඩක් විස්තර කරන්න ඕනි නෑ පොඩියට විස්තර කළාම ඇති ඒක තමයි ටිකක් ලොකු ප්‍රශ්නකට තියෙන්නේ හැබැයි ඒක හොඳට මතකයි ඔයාලට ගිය සතිය අපි ගොඩක් කතා කළේ හින්දා ටීචර් ඔව් අර මේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔව් ඒකේ මේ උෂ්ණතමනින උපකරණයි ඒකක දෙකම ලියුවට කවන්නේ නැද්ද ඔ දෙකම ඕනි දෙකම ඕනි ඒකක දෙකක් තියෙනවා නම් දෙකම ලියන්න උපකරණය ලියලා ඊට යට රූලෙන් ඒකකේ ලියන්න ඒකක දෙකක් තියෙනවා නම් දෙකම ලියන්න හැබැයි එකක් මතකයි නම් එකක් ලියුවත් කමක් නැහැ ජල චක්‍රය අඳින්න ඕනේ ඇඳනම් කමක් නැහැ හයවෙනි ප්‍රශ්නෙට තාම ගියේ නැත්තම් මට ක්‍රියාවලිය පැහැදිලි කරලා ලියන්නකෝ පියවර තුන හතරයිනේ කෙටියෙන් ලියන් ජල චක්‍රය අඳින්න ගියොත් නැත්තම් ගොඩ වෙලා ගන්න හැබැයි ජල චක්‍රය ඇඳලා හයවෙනි ප්‍රශ්නේ පාස් කරලා කරපු අය කමක් නැහැ තව වෙලාව ඕනි නේද තව විනාඩි 5ක් දෙන්නම් ආ ටීචර් හා
ජූනිය දස්සේ හරි යන්නේ කියලා. විනුරි උත්තර ලියලා ඉවරද? ආ නෑ තව ලියනවා නේ. ඉවරයි ටීචර්. ආ හරි. කො බලන්න ඉවරයි එහෙන රේසෑන් කරන්. ඒකට මට තව වෙලාව ඕනිද කියලා හිතා ගන්න පුළුවන්. හැමෝම රේසෑන් කරන්න ලියර ඉවරයි නම්. ෆස්ට් දෙනෙක් විතර තමයි රේසෑන් කරලා ආ නැහැ. ආ රේසෑන් කරන්න බලන්න. හත් දෙනයි තාම කරලා ඉවරයි. කියන්නේ අනිකට දා වෙලාව ඕනිද? ඔව් ටීචර්. ආ හරි හරි. තව විනාඩි දෙමු එහෙනම්. පිට පල්ලෙහාට කරන්න පුතේන්නේ ඔබ ටික. ඉවරයි ටීචර්. ඉවරින් ප්‍රශ්නෙද පෙන්වන්න ඕන ඈ? ආ හරි ටීචර්. ආ ටීචර්. ඔව්. ටීචර් 10 වෙනි ප්‍රශ්නේ පදින් හමා යන සුලග හඳුනන නමද නම්ද තියෙන්නේ? නම් දෙකක් තියෙනවා. එතකොට නම් දෙකම ලිව්වට ලියන්න ඕන එකයි නම් කියලා දැම්මේ. තව විනාඩි දෙක තුනක් දෙන්නම්කෝ. ගිම්හානි ලීලි ඉවරයි. හායි. ආයෙ උත්තර ටික ෂොට්ටක් බලන්න පුළුවන්. යාළුවෝ ටික ලියලා ඉවර වෙනකම්. හරි එහෙනම් කතා කරමුද උත්තර ටික? ටීචර් අන්තිම දෙකේ. ආ හරි ඒ දෙකත් ලියන්න. ඒ දෙක ලියන්න විනාඩි දෙකක්වත් යන්නේ නැහැ.
හරි නේද? දැන් වෙලාව ඇති. පළවෙනි ප්‍රශ්නේ නම් සාකච්ඡා කරගෙන යමු තාක්කාලා. සියුට් එකේ ඊළඟ පාඩම මන්ට අපිට එතකොට අද ටිකක් ඉවර කරන්න පුළුවන්. හරි. කාලගුණය යනු කුමක්ද? දැන් මෙහෙමයි. කාලගුණය යනු කුමක්ද කියන එකේ නිර්වචනයක් තියෙනවා. ඒක දැන් මම පුතේගෙන් අහුවාම එයා ලියලා තියෙන විදිහටම හැමෝම ලියලා තියෙන්න ඕනේ නැහැ. හැබැයි ඒ කරුණු ටික තියෙන්න ඕනේ. හරි. ඉස්සෙල්ලම ලියලි උන්න එක්කනමට මතකයි. ගිම්හානි කියන්න බලන්න. කාලගුණය යනු කුමක්ද? අන්න හරි දා ගන්න ඕනි. යම් කිසි ස්ථානයක කෙටි කාලයක් තුල පවතින වායුගෝලයේ ස්වභාවය. අන්න හරි. බලන්න ඒ උත්තරේ තියෙද කියලා ඔයාලා ලියලා පුතේ. යම් ස්ථානයක කෙටි කාලයක් තුල පවතින වායුගෝලයේ ස්වභාවය. ඔය උත්තරේ තියෙන්න ඕන. තියෙනවා නම් හරි. ඉතින් ඊළඟට මම කියන්නද? හරි. මම නම් කරගෙන යන්නම් පුතේ. ලියපු පිළිවෙලට රේස් හෑන්ඩ් කරලා තියෙන නිසා මම ඒ පිළිවෙලට යන ඊළඟ එක මම අහන්න ලිසරගේ. ලිසර කියන්න බලන්න. ලිසර හිටියා නේද? උෂ්ණත්වයෙන් මනින උපකරණයයි ඒකකයයි. එකක් තියෙන්න ඕන. හරි. මම අහන්නම් එහෙනම් මම අහලා උත්තරේ දුන්නේ නැත්නම් ඒ ගම්ම මම වෙන කෙනෙක්ගෙන් අහනවා. සනුජ. සනුජ නිම්සර. තරිනි මං නම් ටික කියනකොට මයික් එක ඔන් කරලා උත්තරේ ලියුව කෙනා මට කියන්න ඕන. මනින උපකරණයේ උෂ්ණත්වමානය ඒකකයේ සෙල්සියස් අංශක. හරි. සෙල්සියස් අංශකත් එක්ක තව ඒකකයක් තියෙනවා ෆැරන්හයිට් අංශක. ඒ දෙකම ලියලා තියාගන්න පුළුවන්. උපකරණයේ උෂ්ණත්වමානය මනින ඒකක දෙකයි. සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක. හරි. ඊළඟ ප්‍රශ්නෙට මං අහන්නම් චනුදිගේ. මන්ට උත්තරේ ඕන චනුදි. කාලගුණික අංග අතර මූලිකාංගය කියන්නේ ප්‍රධානම අංගය මොකක්ද? චනුදි ලිව්වද? චනුදි ඒකට උත්තරේ ලිව්වේ නැත්තම් මං චනුදිගෙන් ඊළඟ එක අහන්නම්. ටීචර් සාරාංශය තමයි කරන්නේ. දැන් උත්තර ටික ලියාගෙන යනවද චනුදේ එහෙනම්? එහෙනම් මට කියන්න සඳරු කාලගුණික අංග අතර මූලිකාංගය මොකක්ද? ඔව් අප්පා මේගොල්ලෝ නිදිද? සඳරු වීඩියෝ එකත් ඕෆ් කරගත්තා. කශ්මි කාවින්දයා මං උත්තරේ කියන්නේ කවුරු හරි කියන ගම්ම මං ඉන්නවා. මං නම් කී කී යනවා. ටීචර් ඔව් මට සති කීපයක් මේ පාන්තියට එන්න බැරි වුණා. මෙහෙට මේ හැමදාම හවසට ගොරගොරව වහිනේ. හරි. එහෙනම් තව කෙනෙක්ගෙන් අහමු. චමත්. චමත්ට කියන්න පුළුවන්ද? කාලගුණික අංග අතර මූලිකාංගය මොකක්ද? කාලගුණික අංග හතරයි දෙන්නේ. එක එකක් කියන්නනේ. වර්ෂාමානී. කාලගුණික උපකරණ නෙමෙයි අංග. කියමු හේසි නිර්මාල්. හේසිත නිර්මාල් නේද පුතේ? කියන්න බලන්න. උෂ්ණත්වය. හරි. උෂ්ණත්වය තමයි උත්තරේ. කාලගුණික අංග තමයි උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ, ආර්ද්‍රතාවය වගේ ඒවා. එතකොට ඒ උෂ්ණත්වමානය, වර්ෂාමානය කියන්නේ උපකරණ. පැටල ගන්න එපා. එතකොට කාලගුණික අංග අතර ප්‍රධානම අංගය තමයි උෂ්ණත්වය. මොකද වර්ෂාව, ආර්ද්‍රතාවය ඔය ගොඩාක් දේවල් අනික් කාලගුණික අංග වලට මේ උෂ්ණත්වය කියන එක බලපාන. එතකොට මේ උෂ්ණත්වය තමයි උෂ්ණත්වය. ඔව්. ප්‍රධාන කාලගුණික අංගය. හරි. දෙවෙනි එක අහමු. දැන් අර ලස්සන කටහඬින් මට උත්තරේ දුන්න පුතා කියන්න ඕන. උෂ්ණත්වය හා තාපය ලබා දෙන ප්‍රධාන මූලය කුමක්ද? කවුද කියන්නේ? වෙනුරි. හරි. ආවේනේ. හරි. චමත් කිය. උෂ්ණත්වයයි තාපයයි අපිට ලබා දෙන ප්‍රධාන මූලය. සූර්යා. අන්න හරි. සූර්යා. හරි නම් හරි දාගන්න ඕනි.
නැතන් ලියා ගන්න ඕන ඊළඟ එක ගිහංස වර්ෂාපතනය හා මනින උපකරණය හා ඒකකය මොකක්ද ගිහංසට පුළුවන්ද වර්ෂාපතනය කියනකොටම එන උපකරණේ නම ක්ලාස් හිටිය නැද්ද මිලිමීටර වර්ෂාපතනය මනින උපකරණය වර්ෂාමානය එකකය මිලිමීටර ඔව් ඔන්න ජල චක්‍රය මම මේක අහන්න යන්නේ නැහැ හිටපු නැති පුතාලකට මම කියන්නද ටිකක් හා හරි මම ඒක කියන්න දෙන්නෙකුට අවස්ථාව දෙන්නම් ඉස්සෙල්ලම මගෙන් අහපු උත්තරේ කියන්නද කියලා ඇහුවේ අමාශ නේද අමාශ කියන්න එහෙනම් මට හිතුණා අමාශා කියලා මට නම ඇහුනේ මේ විදිහටද ජල චක්‍රය පැහැදිලි කරන්න හරි කැමති කෙනෙක් කිය ඉක්මනට කොහොමද මම කියන්න ටීචර් කියපු එක්කෙනෙක් කිය පොඩි වෙනසක් තියෙනවා ජල වාෂ්ප ඝනීභවනයේ වෙලා වලාකුළු හැදෙනවා වලාකුළු වලින් වැස්ස ඇති වෙනවා අන්න එතන හදාගන්න දැන් අපි ඒක උත්තරේ ලියපු නැතිව මෙහෙම ලියා ගන්නකෝ ලියපු අය චුට්ටක් අඩුපාඩු ටික හදාගන්න කපල කොටලා ගංගා ඇලදොල වලින් සහ හරි මෙහෙම ලියන් පුතේ චුට්ටක් ඉන්න ගංගා ඇලදොල වල ඇති ජලය චුට්ටක් වැරදුනා ටීචර්ට ගංගා ඇලදොල වල ඇති ජලය ගංගා ඇලදොල වල ඇති ජලය ජල වාෂ්ප ලෙස ගංගා ඇලදොල වල ඇති ජලය ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය ජල වාෂ්ප විද්‍යාලය ජල වාෂ්ප විදිහට වාෂ්පීකරණය වන අතර ගස්වැල් ආදියෙහි පවත්නා ජලය ගස්වැල් ආදියෙහි පවත්නා ජලය ජල වාෂ්ප ලෙස ගස්වැල් ආදියෙහි පවත්නා ජලය තියෙන ජලය කියන එක පවත්නා ජලය ජල වාෂ්ප ලෙස උත්වේදනය වීමෙන්ද උත්වේදනය මම කියන්නම් හිටපු නැති අයට වචන හුරු නෑනේ ගස්වැල්වල තියෙන ජලය වාෂ්ප විදිහට යනකොට අපි කියන්නේ උත්වේදනය මම ලිව්වා උත්වේදනය වීමෙන්ද ඉහළ වායුගෝලයට ඉහළ වායුගෝලයට
ගමන් කරත්. ඒ කියන්නේ පුතේ ගංගා එළදොළවල ජලය තියෙනවා. ඒව ජල වාෂ්ප විදිහට වාෂ්පීකරණය වෙනවා. වාෂ්පීකරණය කියන දක කියන්නේ ගස්වල තියෙන ජලය ජල වාෂ්ප විදිහට යන එකට අපි මොකක් කියලාද කියන්නේ? දැන් තේරෙනවා. මම වචනේ දුන්නා. දැන් කියන්න හැමෝ මයික් ටික ඔන් කරලා. මොකක්ද ගහක වැලක තියෙන ජලය ජල වාෂ්ප විදිහට උඩට යනවා. ඒකට වචනයක් කියනවා. උත්වේදනය. අපි ඊළඟට මම මොකද පුතේ ඉවර කළේ අන්තිමටම වායු ගෝලයට ගමන් කරයි කියලා නේද? හරි. ඊළඟට ඒකටම ලියන්න එම ජල වාෂ්ප. එම ජල වාෂ්ප. එම ජල වාෂ්ප. එම ජල වාෂ්ප. ආ දැන් මොකද්ද වෙන්නේ කියන්න බලන්න. වෙනුනේ කියමු බලන්න. ජල වාෂ්ප ටික මොකක් වෙනවද දැන්? ඉහළට යන ජල වාෂ්ප ටික එකට එකතු වෙනවා. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? අන්න හරි. ඝනීභවනය. හරි ලියන්න. එම ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් මොනවද හැදෙන්නේ? අපිට පේන්නේ අන්න හරි. වලාකුළු. වලාකුළු. එම ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් වලාකුළු නිර්මාණය වේ. චූටි ක්‍රියාවලියක් තියෙන්නේ. වචන වාක්‍ය තුනයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. වලාකුළු නිර්මාණය වේ. ඊට පස්සේ වලාකුළු වලින් අන්න හරි. අවසානයේදී නැත්තම් ඉන්පසුව ඉන්පසුව ඉති කීවෙනි ප්‍රශ්නේද? මේ දැන් කතා කරගෙන යන්නේ 6 වෙනි ප්‍රශ්නේ. ඉන්පසුව වලාකුළු මගින් වැස්ස ඇති වෙයි. මම සරලවම කියලා දුන්නා. ඉන්පසුව නැත අවසානයේදී එම වලාකුළු මගින් වැස්ස ඇති වේ. ටීචර් මොකද අභිෂේක් ප්‍රශ්නේ? ඈ අභිෂේක්ගේ උත්තරේ හරිද? කෝ අභිෂේක් ඉන්නාද? හරි. හත්වෙනි ප්‍රශ්නේ. සුළඟ යනු කුමක්ද? කවුද කියන්නේ ඒක? දිහාන්ත කියමු. ගංගෙත් ඉන්නවනේ. ටීචර්. ඔව්. ටීචර් මේ 6 වෙනි ප්‍රශ්නේ මම ජල චක්‍රෙත් අඳන්නේ. ආ ගුඩ්. ජල චක්‍රය අඳින්න වෙලාවක් නැති වෙයි කියලා තමයි මම අඳින්න එපා කිව්වේ. අඳපුවයි ගොඩක් හොඳයි. අනික ඇයට දැන් ජල චක්‍රය අඳ ගන්න පුළුවන් ඔය. මම ගිය සතියේනේ කියලා දුන්නේ. වීඩියෝ එක චුට්ටක් බලන්න. කවුද? චනුදී ආවේ නැහනේ පන්ති. ඔන්න අපි ගිය සතියේ ජල චක්‍රය ඇඳා. වීඩියෝ එක බලලා ඔයා ආවේ නැති නිසා ජල චක්‍රය ඇඳ ගන්න ඕනේ. හා ටීචර්. හරි. දැන් කියන්න සුළඟ යනු කුමක්ද? චමක් කියන්න. චරණය වන වාතය. අන්න හරි. ගමන් කරන වාතය. හරියටම උත්තරේ තමයි චලනය වන වාතය. හරි. එතකොට සුළඟ යන්නේ කොහොමද? මම ගිය සතියේ කියලා දුන්නා. දැන් ওই වාතය ගමන් කරන්නේ ඇයි? උලඟ කියන්නේ ගමන් කරන වාතයනේ. උඩ මේ වාතය ගමන් කරන්නේ කොතන ඉඳන් කොතෙන්ටද? කාටද මතක? තැනක ඉඳන් තවත් තැනකට. මම කිව්වා පීඩනය වැඩි තැන ඉඳලා මෙහෙම හිස් වෙලා තියෙන තැනකට. අඩු පීඩනයක් තියෙන තැනකට තමයි. අන්න හරි. රශ්මිට මතකයි ගමන් කරන්නේ කියලා. වැඩි පීඩනයක වැඩි තෙරපුමක් තියෙන තැන ඉඳලා අඩු තැනට තමයි ගමන් කරන්නේ. එතකොට සුළඟ කියන්නේ ඔන්නෝම වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනයට මෙහෙම ගමන් කරනකොට වාතයේ ටික අපි කියනවා සුළඟ කියලා. හරි. සුළඟේ දිශාව මනින උපකරණය කවුද කියන්නේ? ආමාශ කියන්නේ. ආමාශ. ඉතින් හත්වෙනි ප්‍රශ්න උත්තරේ ටික කියන්නකෝයි. හත්වෙනි එකේ උත්තරේ චලනය වන වාතය.
චලනය වන වාතය. මොනද? පස්ටි වලින් නෑ ඔන්නාලගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. හත් වෙනි එක සුලඟ යනු කුමක්ද? චලනය වන වාතය. අට වෙනි එකට අමාශ උත්තරේ කිව්වා. සුලඟේ දිශාව වනින උපකරණය තුලන් දිශා දර්ශකය. තුලන් දිශා දර්ශකය. මේ ඊතලයක් තියෙන උපකරණය. හරි. නම වෙනි ප්‍රශ්නෙට කවුද කියන්නේ උත්තරේ? සුලඟේ වේගය. ලකිර කියන්න. හරි. අනිත් අය ඔන්න මයික් එක දැන් මියුට් කරගන්න. අනිල මානය. ඔන්න ඒ ප්‍රශ්න දෙක දිශාව නම් සුලං දිශා දර්ශකය. දිශාව දිශා දර්ශකය. ඒ වචන දෙක සමානයි. එතනින් මතක තියාගන්න. වේගය අනිල මානය. හරි. දහවෙනි ප්‍රශ්න. හිමාශ කියන්න තදින් හමා යන සුළඟ හඳුන්වන නම්. සුළඟ හඳුන්වන නම් නම් දෙකක් තියෙනවා. සූලි සුළං හැඩ සුළං. අන්න හරි. ටීචර් ඊළඟ ප්‍රශ්නේ බිනුරි කියන්නද? හරි ඊළඟ එක මං දෙන්නම් බිනුරිට. සුළි සුළං සැඩ සුළං. ටීචර්. ඔව්. ඊළඟ එක මං කියන්නද? මොකද්ද පුතේ? 12 වෙනි ප්‍රශ්නේ කිම්හානි කියන්නද? ආ. දැන් අපි 11 වෙනි ප්‍රශ්නේ නම් බිනුරිට දෙමුකෝ. බිනුරි කියන්න බලන්න. අඩු වේගයකින් හුලඟ හමාගෙන යන නම් අපි ඒ හුලඟට මොකද්ද කියන්නේ? මද සුළඟ. අන්න හරි. මද සුළඟ. 12 වෙනි ප්‍රශ්නේ කවුරු හරි කියනවා කිව්වා නේද මට? මට නම මතක වුණා. ටීචර් ගිම්හානි කියනවා. ගිම්හානි කියන බලාකුළු වල ස්වභාවය දැකගත හැක්කේ කෙසේද? නිරීක්ෂණය මගින්. නිරීක්ෂණය මගින්. හරි. ඔන්න දැන් අපි ප්‍රශ්න 12ම කතා කළා. මේ සති දෙකේම කතා කළ පාඩමේ සාරාංශය තමයි ඔය තියෙන්නේ. ටිකට උත්තර දැන් බලමු 12න් 12ම හරි අය. මට රේස් ස්කෑන් කර. දැන් අත්පුස්සල තියෙන අය ටික ඔක්කොම අත් ටික පල්ලෙහාට දාලා 12න් 12ම හරි නා රේස් ස්කෑන් කර. ඉල්සර දීමන්ත සිතුමිකා ගිම්හානි බිනුරි අන්නම් ටිකිය බලාගෙන යන්නම්කු සනුජ බිනුරි සනුජ සිත්මි හිමාශ උවින්දු චසන්දු නිතුෂි ලකීර අමාශ තවත් ඉන්නවද? හරි. අනිකේ ක්ලාස් එකට මං හිතනවා සමහර සතිවල සම්බන්ධ වෙන්නත් බැරි වුණානේ. එතකොට උත්තර ටික ලියලා තියාගන්න. අර මං නම් කිව්වේ ප්‍රශ්න 12න් 12ම හරි අයගි. දැන් ඒගොල්ලෝ අත් ටික පල්ලෙහාට දාලා මට අත උස්සන්න බලන්න. 12න් 11ක් හරි අය. කයිනේ වැරදි? බලමු 12න් 11ක් හරි අය ඉන්නවා. සනේ ෂා ෂමන් හරිනි සඳරු හෙසඳු අභිෂේ ලිසර ලකිර අවිෂ්ක විහංස ගොඩ ගොඩක් ඉන්නවා. ගුඩ්. කශ්මි ඉරස දීමන්ත කලින් එයාගේ පුතාගේ මං හිතන්නේ ඔක්කොම හරි. කවිෂ්මි කාවින්දයා ආයගොලන්ගේ පුතාල ඔක්කොගෙම නම දෙනෙක් ඉන්නවා. 12න් 11ක් හරි. ඒ දෙගොල්ලම හොඳයි. 10න් 12න් 10ක් හරි ගියත් හොඳයි. හැබැයි ඔන්න ඊට වඩා අඩුයි නම් පාඩම් මතක් කරලා නැහැ, පාඩම් කරලා නැහැ. එහෙනම් අපි ඔන්න දැන් කාලගුණය. ස්කෝලේ අවට තියෙන පාසල අවට තියෙන කාලගුණය කියන කොටස ඉවර කළා. දැන් ඊළඟට අපිට තියෙන ටියුට් එකේ අලුත් කොටස. දැන් මං හිතියේ නෑ කියන්න බෑ. මේ කොටස ඉඳන් දිගටම ඉන්න ඕන. බලන්න ටියුට් එකට ගිහිල්ලා මෙහෙම පාඩමක් තියද කියලා. දැන් ඔය අපි කතා කරන්නේ හැමදාම පාසල අවට තියෙන්නේ.
අවට තියෙන කාලමනාපය පාසලේ සැලැස්ම ඊළඟට අපි කතා කළා පාසලේ පිහිටීම දැන් මෙතන අලුත් වචනයක් තියෙනවා ඒක ඉස්සෙල්ලාම ඉගෙන ගමුකෝ පාසල අවට වටපිටාවේ භූ දර්ශනය මොකද්ද භූ දර්ශනය කියන්නේ මම ලේසියෙන් මතක තියාගන්න විදිහක් කියලා දෙන්න භූ කියන එකෙන් තේරුම මොකද්ද භූමිය භූමිය දර්ශනය කියන්නේ මොකක්ද දර්ශනය වෙනවයි කියලා කියන්නේ මොකද්ද දකින්නවා ආ දකින්නවා එතකොට මාත්‍රිකාවේ මොකද්ද එහෙනම් කියවෙලා තියෙන්නේ පාසලාවට වටපිටාවේ භූ දර්ශනය පාසලාවට වටපිටාවේ පරිසරයේ අපි භූමිය දකින්න ආකාරය භූමියේ මොනවද තියෙන්නේ කියන එක තමයි මේකෙන් කතා කරන්නේ හරිද ඔන්න දැන් භූ දර්ශනය කියන වචනය චුට්ටක් අමාරුයිනේ මෙන්න සරල කරලා ඉගෙන ගන්න භූ දර්ශනය කියන්නේ භූමිය පෙනෙන එහෙම නැත්නම් දර්ශනය වෙන ආකාරය හරි දැන් අද කිව්වට ඕක ලබන සතියේ වුවත් ඕක අමතක වෙනවා ලියලා තියාගන්න ටියුට් එකේ පාඩම ඉස්සරහින් භූ දර්ශනය කියන තැන වරහනක් දාලා මං කියපු එක ලියලා තියාගන්න භූමිය පෙනෙන ආකාරය මෙන්න මෙතන නැත්නම් දර්ශනය වෙන ආකාරය भूमिय पेने दर्शन आकार පාසලාවට වඩපිටාවේ භූදර්ශනය කියන්නේ පාසලාවට වඩපිටාවේ අපිට තේන්නේ මොනවද මොන ලක්ෂණද කියන එක තමයි මේ පාඩමෙන් කතා කරන්නේ ගොඩක් අමාරු නෑ. හරි. පාසලාවට වටපිටාවේ කියන්නේ භූ දර්ශනය අපිට පේන දේවල්. ඒ කියන්නේ විවිධ ලක්ෂණ ගොඩක් තියෙනවා දැන් පාසලාවට. හැබැයි දැන් ඔයාලා සුට්ටක් කල්පනා කරන්න ඕනේ පාසලාවට අපි දකින දේවල් කොටස් දෙකකට බෙදලා අපිට කතා කරන්න පුළුවන්. නිකන් සුට්ටක් කල්පනා කරලා විනාඩියක් කල්පනා කරලා මට කියන්න පාසලාවට ඔයාලගේ ඉස්කෝලේ වටේ තියෙන දේවල් සුට්ටක් කල්පනා කරලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් මම එක උදව්වක් කරනවා නම මම පළවෙනි එක දානවා ඊළඟ එක ඔයාලා කියන්න ඕන ස්වභාවික ලක්ෂණ හරි ඊළඟ එක මොකක්ද එහෙනම් ස්වභාවික කියන්නේ ඒවා පරිසරයෙන්මයි හැදිලා තියෙන්නේ මිනිස්සු මැදිහත් වෙන්නෙම නැහැ ඔය වගේ ලක්ෂණ තියෙනවනේ පාසල වටේ මොනවද තියෙන්නේ ස්වභාවික ලක්ෂණ ටියුට් එකේ ඉස්සෙල්ලාම අහගමු ඊට පස්සේ ලියාගමු මොනවද ඔයාලා පාසලවට තියෙන ස්වභාවික ලක්ෂණ? ඔයාලා කවුරුත් හදලා නැහැ. කඳු වැටි තියෙනවා. අන්න කඳු වැටි. ගල් තලම් තියෙනවා. ආ ගංගා තියෙනවා. තව මොනක් තියෙන්නේ? නෑ නෑ ටීචර් ගල් තලම්. ආ ගල් තලා තියෙනවා. කඳු වැටි තියෙනවා. සමහර ඉස්කෝල ළඟ ගංගාවල් තියෙනවා. ගොඩාක් හැබැයි නගරබද ඉස්කෝලවල නම් නෑ. ග්‍රාමීය ඉස්කෝලවල ওই ටික ඔක්කොම තියෙනවා. තව තැනිතලා බිම් තියෙනවා. තැනිතලා බිම් තියෙනවා. සමහර ඉස්කෝලේ තියෙන්නේ කඳු වැටියක් ඒවත් කියන්න පුළුවන් මායිම් වෙලා තියෙනවා නම් මඩ වගුරු බිමකට සමහර ඉස්කෝලේ තෙත් බිම් වලට මායිම් වෙලා තියෙන ප්‍රාණ්‍යව ස්වභාවික ලක්ෂණ හරි එතකොට පාසල අවට අපි දකිනවා තවත් ලක්ෂණ කොහොමද උත්තරේ දුන්නේ නැහනේ ටීචර් ඔව් අපේ පිටණිය ටීචර් ස්වභාවිකව නිර්මාණය වෙච්ච එක එතකොට මිනිස්සු මැදිහත් වෙලා නැත්තම් ස්වභාවික පාසලවඩ තියෙන ඒ ලක්ෂණයක් ඉදිරිය අපිට ගන්න පුළුවන්. සමහර පිටණි මිනිස්සු එක්ක එකතු වෙලා හදලා ගන්නෙ
කුඹුරක් හරි මොකක් හරි තැන්තලා බිමක් තියනවා හදලා ගන්න. හැබැයි ස්වභාවිකව නිර්මාණය වෙච්චත් ඒ වගේ ගන්න පුළුවන්. හරි. දැන් ඊළඟ ලක්ෂණය ඔයාලා කියන්න. පාසලවට ඔයගොල්ලෝ ඔන්න ඔය විදිහට ස්වභාවික ලක්ෂණ දකිනවා. ඊළඟට ඔයාලා දකින ලක්ෂණ මොන කවුරු හදපුවද? ඔයාලා හිතනකොට පෑ භාගයක් යයි කියලා හිතුනින්ද මං උත්තරේ දැම්මා. ඔන්න පාසලවට ස්වභාවිකවම හදපුවක් තියෙනවා. හැදුනේව තියෙනවා. අනිකේ මොනවද? දැන් ස්පින් එකේ තියෙනවා. චුට්ට බල කියන්නකෝ. ස්වභාවිකව හැදෙන අන්න හරි. එතකොට අපේ පාසලවට පේන ඒවා පේන ලක්ෂණ කොටස් දෙකයි. එකක් මොකද්ද? දැන් හැමෝටම කියන්න පුළුවන්. එක ලක්ෂණයක් ස්වභාවික ලක්ෂණ. අනිකේ මොනවාද? මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණ. ඔන්න ඔය දෙකම ඔයාලගේ පාසලවට භූමියේ දකින්න පුළුවන්. ටියුට් එකේ ලියා ගන්න බලන්න. කිස්තනක් මන් දීලා තියෙනවා. ඔය කන්න දෙක ලියා ගන්න. මේ තියෙන්නේ පාසලවට අපි දකින ලක්ෂණ කොටස් දෙකයි. එකක් ස්වභාවික ලක්ෂණ, දෙකක් මිනිසා විසින් නිර්මාණය කරන ලද. නැත්නම් මෙතන ලියලා තියෙනවා නිර්මාණය කළ ඒවා කියලා. කමක් නැහැ. පුතාල මේ ස්ලයිඩ් එකේ දෙන විදිහටම ලියා ගන්නකෝ. අපි ඊට පස්සේ යට වාක්‍යෙ ඔන්නෙට ටිකක් අහලා දාමු. මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණ ලියා ගන්න. පාසලවට භූමියේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ස්වභාවික දකින්න පුළුවන් ඒවා. අනෙක් ඒවා මිනිසා විසින් නිර්මාණය කළ ඒවා. හරි. මොනවාද මිනිසා විසින් නිර්මාණය කරන්නේ? ගොඩනැගිලි ගන්න පුළුවන්. තව මොනවද? මේ දෙක ලියා ගන්න ඕනේ. ගොඩනැගිලි ගන්න පුළුවන්. පාසල ඇතුලේ මාර්ග තියෙනවා නะ. පොකුණු ඔය කියපු ටික ඔක්කොම හරි. මිනිස්සු විසින් පාසල වටේ කරලා තියෙන දේවල් මිනිසා විසින් නිර්මාණය කළේවා. මිනිස්සු කවුරුත් මැදිහත් වෙන්නේ නැතුව ස්වභාවිකවම පරිසරයේ නිර්මාණය වෙලා තියෙනවා නම් ඒව ස්වභාවික ලක්ෂණ. පැටලුන්නේ නැහනේ. හරි. දැන් ටියුට් එකේ මම පොඩි වැඩක් දීලා තියෙනවා. මම කිය දැන් මම ලක්ෂණ ටික කියලා දුන්නානේ. දැන් ඔන්න ඔයාලට මම ලක්ෂණ ටික ලියන්න දෙනවා. බලමු ඔයාලගේ ටියුට් එක. නිර්මාණය කළ ඒවා. හරි. භූගෝලීය ලක්ෂණ. හරි. දැන් ඔයාලා මාත් එක කතා කළානේ ස්වභාවික ලක්ෂණ. ඊට පස්සේ මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණ මොනවද තමන්ගේ පාසලවට තියෙන්නේ කියලා. දැන් හැමෝම මෙන්න මෙතෙන්ට සුට්ටා ටියුට් එකේ ගිහිල්ලා මම ටිකක් දුන්නා. උස්බීම්, උද්‍යාන, ගොඩනැගිලි, ඇලදොල, වගාබීම්, වනාන්තර. හා පොදුවේ ලියන්න බලන්න තමන්ගේ පාසලවට තවත් දකින්න පුළුවන්. ස්වභාවික ලක්ෂණ, මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණ ඕන එකක් ලියන්න පුළුවන්. ලියන්න බලන්න. ඔයාලට ලියන්න පුළුවන් හතරක්. අර වර්ග දෙකෙන් කැමති හතරක් ලියන්න. මේ මල් ලියපුවා ලියන්න බෑ. ක්ලියර්ලි වෙරයිටි ටීචර්. හරි මම විනාඩි දෙකක් දෙන්නම් හැමෝටම මේක ලියන්න. ටීචර්. ඔව්. මොකද ටීචර් කිව්වේ මට සිද්ධනේතෝ ඇහෙන්නේතෝ කියලා. මම කිව්වේ දැන් පාසලවට ලක්ෂණ කොටස් දෙකයිනේ. ස්වභාවිකව තියෙන ඒවායි මිනිසා විසින් නිර්මාණය කළ ඒවායි. දැන් පුතාලට මම දැන් කතා කරන නිසා ලයිස්තුවක් දීලා තියෙනවා. මොනවද පාසලවට තියෙන ලක්ෂණ? කොටස් දෙකම වෙන්න පුළුවන්. ස්වභාවික ඒවා හරි මිනිසා විසින් නිර්මාණය කළ ඒවා හරි. මොන මන් දැන් ටිකක් දීලා තියෙනවා මේ ඒ ටික. දැන් ඔයාලා තව හතරක් මෙතෙන්ට එකතු කරන්න ඕනි. හැබැයි මම කාගෙන් අහයිද දන්නේ නැහැ. මේක නම් අනිවාර්යයෙන්ම ලියන්න ඕනි. සුට්ටා කල්පනා කරලා ලියන්න. ටීචර්. ඔව්. අර හිස්තැනට ඉස්සලා තියෙන්නේ වනාන්තර නේද? ඔව්. වන. හදා ගන්න එක. මේක දැක්කේ නැහැ.
හරි වෙලා වැටිද මං අහන්නද හා ටීචර් විනාඩිය හා ටීචර් අවිනාඩිය දෙන්නම්කෝ තව තව කල්පනා කරනවනේ එලක් අය මම ටිකක් ජයිස්තුවක් මගේ ළඟ තියෙනවා හතරක් බැයි නම් තුනක් හරි ලියමු බලන්න හරි කියන්න බලන්න ඒක නම් මං අහනවා මට මතක කෙනෙක් ඉන්නවා උත්තර දුන්නේ නැති අය හරි මේ පාර කියන්න මේ ප්‍රශ්නෙට වෙනුඩි කිය වෙනුඩි කලින්ම ලිව්වනේ වෙනුඩි ඉවරයිනේ වෙනුඩි කියන්න මටයි පාරක් කියන්න පුතේ හරි වෙල්ලියා දෙවෙනි එක මොකද්ද වෙල් හා ඉන්න චුට්ටා පළවෙනි එක වෙල්ලියා ආයවල් දෙක මොකද්ද සියදත පෙළ පඩි පෙළ හරි තුන්වෙනි එක වැටවල් වැටවල් ඒකත් ගන්න පුළුවන් හතර මාර්ග කියන එක ගන්නත් පුළුවන් පාසල ඇතුලේ ඕනි නැහැ මාර්ග කියලා ලියන්නකො වටේටත් ඔයාලගේ මායිම් පෙනේවත් තියෙනවනේ හරි මේක ඊළඟට මං අහනවා තනු දිගේ කියන් බල කල්පනා කළා හොඳේව ලියුවනේ කියන් බල පිට්ටනිය ආ කාර්තල ලියලා නෑ ලියලා නෑ කීයද ලිව්වේ දෙකයි නේද ලිව්වේ හරි කමන්නේ තව කවුද කියන්නේ හතර කියමු ආ කියන්න මාෂ කියන්නද හා හිමාෂ කියන්න ඊළඟට සඳරු කියන්න මං ලියලා ඉවර වෙච්ච එකෙන් අහන්න ඊළඟට සමත් කියන්න හිමාෂ හා හිමාෂ කියන්න ඉක්මනට කියන්න හිමාෂ නෙවෙයි ටීච ගිම්හානි කියන්න ටීචර් ඊට පස්සේ ආමාෂ කියන්නද හරි කියන්න කියන්න ඉක්මනට කියමු අනේ කෑවන ලියා ගන්න ඕන මං හරි කියන ඒවා විතර ඉක්මන් කරා කොකුණු ලින් හරි ගල්තලා කඳු ඇටි හරි ඒටි ගන්න පුළුවන් ගුඩ් දැන් කිය ඉක්මනට කිය ඔන්න ඉක්මන් පුරව ගන්න ටීචර් ආමාෂ කියන්නද ආමාෂ කියන්න හා මාර්ග ගංගා ක්‍රීඩාපිටි පහද්දිම් මාර්ග ගංගා ක්‍රීඩාපිටි පහද්දිම් හරි ගන්න පුළුවන් පාසලවට අපි හරි කිය පුතා කිය තමන් ලියපු ටික තමන් කියන්නේ එතකොට මම හරි කියනවා පඩිපෙල් ගංගා මාර්ග පහද්දිම් ක්‍රීඩාපිටිය හරි ඔන්න දැන් ටීචර් ගයිස්තුවක් ගෙනහලා තියෙනවා. දැන් මම කියන්නද? හරි. කියන්න බලන්න මම මේ ටික දානක. නිවාස ශ්‍රප්‍රවාස ස්ථාන ගල්පරවත් පියගැට පෙළ. හරි. ඔන්න ලිස්ට් එක තියෙනවා. උඩ පහ මම ඩියුට් එකේ දීලා තියෙනවා. ඔයාලා කියුවේ ටික මාර්ග ගංගා ක්‍රීඩාපිටි පහත් දී. හරි. ඔන්න ඔය ටික තමයි ඔය ලිස්ට් එකේ සම්පූර්ණ වෙන්න ඕන. ඔයාලා අලුතින් හිතලා ලියපුවත් හරි. ගල්තලා ගන්නත් පුළුවන් ස්වභාවිකව නිර්මාණය වෙච්ච තියෙනවනේ ටීචර් ඔව් කියුට් එකේ වනාන්තර කියන එකට වනාන්ත කියලා තියෙන එකට රැස්ක දාගන්නද ඔව් ඔව් මම මේක හැදුවා ටියුට් එකේ මේ බලන්න ඔයාලත් හදා ගන්න වනාන්තර මේ එක පොඩි printing mistake එකක් ඊළඟ වැඩෙත් ඔයාලට තියෙනවා දැන් ලයිස්තුව ලිව්වනේ පොදුවේ ලක්ෂණ ටික ඔක්කොම දැන් ලියලා ඉවරයි දැන් ටීචර් හතරක් කිව්වා ඔයාලත් හතරක් ලිව්වා ඒ කියන්නේ වැඩිපුර හතරක් අටක් විතර දැන් ඔයාලා ලියලා තියෙනවා මේ උඩ ලයිස්තුවට ඇරෙන්න දැන් මේ පළවෙනි එකේ ඉඳලා මම දීපු හතරයි ඔයාලා ලියපු ටිකයි ඔක්කොම වෙන් කරන්න ඕන සබා ඒ ලයිස්තුවෙන් ස්වභාවික ලක්ෂණ මොනවද මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණ මොනවද කියලා. මොකද මේ ටික ඔක්කොම ලිව්වේ එකටනේ. අපි වෙන් කළේ නැහැ. දැන් ඔයාලා වෙන් කරන්න ඕනි උඩ ලයිස්තුවෙන් ස්වභාවික ලක්ෂණ ටික මොනවද මිනිසා විසින් නිර්මාණය කළ ඒවා මොනවද? මේ අට පිටුවට වගුව තියෙනවා. මේ කෙරවලට එනකම්ම ලියන්න පුළුවන්. වෙන් කළා ලියන්න බලන්න.
කලින් එකේ හතරක්ම ලිව්වේ නැති අය ඉන්නවා නම් මම ස්ලයිඩ් එක දාන්න. හරි. මෙන්න මේ දැන් කලින් එකේ මම මියුට් එකේ පින් කරලා දීලා නැති ටික මම මේකේ දාලා තිනවා තව හතරක් අලුතින්. මේ හතර මොනවද ලක්ෂණ ටික වෙන් කරලා ලියන්න බලන්න. මොනවද ස්වභාවික ඒවා මේකේ දෙක මිනිසා විසින් නිර්මාණය කරපුවා. හරි ටීචර්. හරි තව විනාඩි 12යි කාලෙ වෙනකම් 15 වෙනකම් මම වෙලාව දෙන්නම්. මින් ලියන්න. උතේ මේ පන්තියෙන් පස්සේ නම් මම දන්නේ නැහැ තව ඔයාලට පන්තියක් තියෙයිද කියලා. ටුට්ටක් ගෲප් එකේ බලන්න තියෙනවා නම් ලින්ක් එක දාලා ඇති. හවස 4ට තියෙන්නේ බුද්ධ ධර්මය. ආ. හරි. මම උත්තර ටික අහනවා. අභිෂේක් කියන්න බලන්න මේකේ ස්වභාවික ලක්ෂණ ටික මොනවාද කියලා. මං යටින් රෝස් පාට පෑනේ හරි දාගෙන යන්නම් මේ මේ ලිස්ට් එක බලලා ඔයාලා කියන්න. අභිෂේකෙන් අහමුකෝ අපි උත්තර දුන්නේ නැහැ වැඩි. ස්වභාවික ලක්ෂණ මොනවද? ඔයාගේ ලිස්ට් එකෙන් බලලා කියන්න. ලියලි ඉවරද? ඉවරද? ඉමන් ගන්න පොඩ්ඩක් ඉමුක බලන්න විනාඩි දෙකක් දෙන්න හැමෝම ලිය මට පේනවා ලියනවද කියලා ටීචර් ඔව් මේ ඒකේ මේ ලක්ෂණ වල මේම ටිකයි අමතර ටීචර් තියෙන්නේ මට පැහැදිලි වුණේ නැහැ මෙන්න මේ ලක්ෂණ ටීචර් ඔව් ඒකේ මේ ලියන්න දුන්නේ හතරක් ඔව් මම ලියා ගන්න දුන්න හතරක් තව මේ ඒකට ටීචර් මාර්ග ගංගා ක්‍රීඩා පිටි පහක් දින් කියලා ටිකකුත් දුන්නේ ඔව් ඒවත් වෙන් කරන්න ඕනේ. ඔක්කොම ටික තමයි වෙන් කරන්න ඕනේ. ටීචර් ලියපු ටිකත් එක්ක වෙන් කරලා ලිව්වා. ආ හරි. එහෙනම් හරි. මම දැන් පුතාලා ලියපු ටික දැන් එක එක්කෙනාට වෙනස් ඉඳා මගේ ලයිස්තුවේ මම පොදුවේ කතා කරන්නම්. මෙන්න මේ ටික තමයි එතකොට ලියවිලා තියෙන්න ඕනි. ස්වභාවික ලක්ෂණ වලට. හරි. හේසිතර කියන්න පුළුවන්ද ස්වභාවික ලක්ෂණ ටික ඔයාගේ ටියුට් එක බලලා? මෙන්න මේ නිල් පාටි යටින් මම හරියට හරි. ඒ ලිස්ට් එකේ තමයි තව එකතු වෙන්න ඕනෙත් නැහැ. ඔන්න ඔය ටික තේසිත කිව්ව ටික හරියටම හරි. ඔය නිල් පාටි මම ඉරිගහුව ටික ස්වභාවික දේවල්. එතකොට ඉතුරු වෙලා තියෙන ටික අම්මේරා මෙන්න රවුම් කරන්න කහ පාටින් එන්නේ ටික තමයි මිනිසා විසින් ගොඩ මේ නිර්මාණය කරලා ගොඩ නගලා තියෙන ටික. මොන හරි පොඩ්ඩක් වැරදිලා තියෙනවා නම් මාරු වෙලා තියෙනවා නම් හදාගන්න. ඔයා ඇතුළට ඔයාලා ලියපු කරුණුත් තියෙනවනේ අලුත් ඒවා. එතකොට ඒ ටික ගානට බෙදලා දාගන්න පුළුවන්.
හරිනම් හරි දාගන්න. ඔයාලා තනියම කළේ වැඩේනේ. හරි ලකුණක් දාගෙන good කියලා ලියාගන්න. ඒ පාඩමේ ගොඩක් ඒවා ඔයාලා තනියෙන් තමයි කරන්නේ. මේ පින්තූරේ පේනවද දැන්? ඔව්. එක පැහැදිලි නේද මේක ඔයාලගේ පෙර පොතේ තියෙන පින්තූරේ. පොඩ්ඩක් පැහැදිලි නැත්නම් ඔයාලට ඒකෙන් බලන්නත් පුළුවන්. දැන් අච්චු පොත් ටික දීලානේ තියෙන්නේ. හරි. දැන් මේ පින්තූරේ බලලා නම් කරන්න ඕනි මේ පින්තූරේ ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් භූගෝලීය ලක්ෂණ. දැන් ඒ වචනේ හුරුයි නේද? භූගෝලීය ලක්ෂණ කියන්නේ කොටස් දෙකක් ගන්න පුළුවන් භූගෝලීය ලක්ෂණ වලට. මොනවද භූගෝලීය ලක්ෂණ වලට අයිති කොටස් දෙක? ස්වාභාවික ස්වභාවික මිනිසුන්ගේ නිර්මාණය කළ. හරි. මේ පින්තූරේ බලලා ලියන්න බලන්න ලයිස්තුවක්. දැන් පල්ලෙහාට නම් ලියන්න ඉඩ මදි. එකක් ලියලා කමාවක් දාලා තව එකක් ලියන්න. මේ පින්තූරේ බලලා ටග් ගාලා ලියන්න. ඔයාලට කැමති නම් මෙහෙම ලියන්න පුළුවන්. ස්වභාවික ලක්ෂණ කියලා ලියලා චූටි ඉරක් ගහලා ඔන්න ස්වභාවික ලක්ෂණ ටික ලියන්න. ඊළඟට මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණ කියලා පොඩි ඉරක් ගහලා ඒ ලක්ෂණ ටික ලියනවා. එහෙම ලියන්න එතකොට පැහැදිලි. ඕකේ teacher ඔව් දෙකට ඉරක් ගහගෙන වෙන වෙනම ලියන්නද හරි ඔයාල කැමති විදිහට වෙන වෙනම ලියන්නකෝ ඒක ලියපු අය මේක කරන්න ඒක දෙක ප්‍රශ්න දෙකම ඔයාලට කරන්න පුළුවන් ටියුට් එකේ පොඩි වාක්‍ය ටිකක් ලියක් වාක්‍ය පහක් ඔයාලා තියෙන ලියන ලක්ෂණ ටික අරගෙන වාක්‍ය පහක් ලියන්න හරි මුලින්ම අද වෙලාව මදි වෙයි සමහර විට දෙවෙනි ප්‍රශ්නේ කරන්න. ඒ නිසා අපි හැමෝම එක් පළවෙනි ප්‍රශ්නේ කළා සාකච්ඡා කළින්. ඒක ගොඩක් වැඩ කළානේ. ඊයේ බින්දුර බෙන්න. ආ. අනේ සෝරි හරි. හරි මම තව විනාඩි දෙකක් විතර දෙන්නම් තව ලියනයි ඉන්නවා එතකොට ටීචර් දෙවෙනි ප්‍රශ්නේ හා ඉවරයි දෙවෙනි ප්‍රශ්නේ කරන්න මම වෙලාව බලලා ඉස්සෙල්ලම පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඊට පස්සේ දෙවෙනි එකට මේ සාකච්ඡා කරන්න
අපේ නම් පළවෙනිින් සාකච්ඡා කරලිමු. මේ රූපයෙන් මට කියන්න මේක බැලුවහම මේ රූපෙ දිහා බල්ල වාල කියන්න ඕන ස්වභාවිකවම මොන වගේ ලක්ෂණ ටිකක්ද තියෙන්නේ. කවුද කියන්නේ? ටීචර් කියන්න. ටීචර් කියන්න. ටීචර් කියන්න. මම උත්තර නොදුන්න කෙනෙකුට මේ පාර දෙනවා. උවිඳු කියන්න ඕන. මේ පින්තූරේ තියෙන ස්වභාවික ලක්ෂණ. ඔයා දැක්ක ගමන් මොන ලක්ෂණද පෙනුනේ? ඔවිඳු. ගංගා. ගංගා හරි. ගස්වැල්. දියලි. දියලි. දියලිත් හරි. උස්බිම්. උඩ ටිකේ උස්බිම් තියෙනවා. කඳු පෙනුන්නේ නැද්ද? ආදාව වෙනස් ඒවා ලියපු අය කිය. පීච කඳු. කඳු හරි. එතකොට කඳු වලින් පල්ලෙහාට මොනවද තියෙන්නේ? කඳු. මෙහෙම ඉන්නම ඇඳලා පෙන්නන්න. දැන් මෙහෙම කන්දක් ඇඳුවොත් කන්දෙන් මෙහෙම විදිහට මොනවද එන්නේ? පහත්. පහත් බිම් තියෙනවා. ගංගාව ගලාගෙන යන පහත් බිම් වලින්. එතකොට මේ කන්ද නම් මේ මොකද්ද? කන්දකින් මේකට අපි මොකද කියන්නේ? බෑවුම. 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 බෑවුම්. ඊට පස්සේ පියගැට පෙළ. නෑ නෑ, පියගැට පෙළවල් මේ දහ දන්න පුතේ. කෙත්කදු. නෑ, මං අහන්නේ ස්වභාවික ඒවා. එතකොට මිනිස්සු හදපුවා ලියන්න බෑ. ඔව්, අපිට මේ කොළ පාටෙන් උඩ තියෙන නිසා, ගස්වැල් තියෙන නිසා ගස්වැල් කියලා ලිව්වත් හරි වනාන්තර ප්‍රදේශ කියලා ලියන්නත් පුළුවන්. මම මෙතන බැලුවේ මෙතන ගල් තලාවක්ද තියෙන්නේ කියලා. දැන් අපිට එහෙම පේනවා නම් ගල් තලාව කියන එක ගන්නත් පුළුවන්. එතන කොළ පාටට පේන නිසා හරියටම කියන්න බෑ. හැබැයි හොඳට බැලුවොත් එතන ගල් තලාවක් නම් ගල් තලාව කියන එක ගන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය ලක්ෂණ ටික තියෙන්න ඕන. තව වෙනස් ඒවා ලියලා තියෙනවා නම් මට ටග් ගාලා කිය. ටීචර්. ඔව්. අර ටීචර් නිල් පැටි කම දෙකක් දාලා තියෙන්නේ. ආව්. ඒවට මොකද කියන්නේ? අර කොප කොටු. කොතනද පුතේ? මට ඇහෙන්නේ නෑනේ. අර අර මේ පාරට එහා පැත්තෙන් තියෙන්නේ. මෙතනද? ඔව්. මම පුතේ මෙතන ඔයාලට භූගෝලීය ලක්ෂණ කොටස් දෙකක් කියලා පෙන්වන්න තමයි ඊතල දෙක දැම්මේ. දැන් පාඩම එකක්, ඒ කියන්නේ දැන් කතා කරනකොට මුකුත් මෙතනින් මම පෙන්නුවේ නෑ රූපේ. නෑ ටීචර්, ඊතල දෙක මෙතනද? ඒ අර කොටු කොටු තියෙන මොනවද කියලා. මෙතනද පුතේ? මෙතන තියෙන කුඹුරා. ඒකත් නේද? ඔව් ටීචර්, ඒක තමයි. ඒක කුඹුරක්. එතකොට කුඹුරු වෙල්ලි ආයවල් කවුද? ඒව මිනිස්සු විසින් නිර්මාණය කරපුවා. හරි. දැන් ඔන්න ස්වභාවිකව නිර්මාණය වෙච්ච ලිස්ට් එකේ තියෙද බලන්න. කඳු, බෑවුම්, තනිතලා, ගංගා, දියෑලි, ගස්වැල්. දැන් මං කිව්වා මෙතන ගල් තලාවක් තිරණම් ගල් තලා. ඔන්න ඔයගේ ලක්ෂණ ටික. හරි. දැන් කියමු මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන ඒවා. ගොඩනැගිලි. නිවාස. ගොඩනැගිලි. මාර්ග. මාර්ග. පාලම්. වාහන. ඉඩා පිටි ගන්න පුළුවන් පිට්ටනියක් දැක්කේ නැහැ. වාහන. අපේ චුට්ටක් අයින් කරලා ලියලා තියාගන්න ලිස්ට් එකේ තියෙනවා. හරි දාගන්න. නිවාස, ගොඩනැගිලි, පාලම්, පාරවල්, එහෙම නැත්නම් මාර්ග, වගාබිම්. මොනවද තියෙන්නේ? පියගැට පෙළ. පියගැට පෙළ මං එක දැක්කේ නැහැ. තාම පියගැට පෙළ කියලා තිබුණාට. තියෙනවා.
ඉන්න මෙතන උඩ මෙතන නේද ටීචර් රත වාහන නේද පුතේ එතකොට මිනිසා විසින් නිර්මාණය කළ ලක්ෂණයක් විදිහට ගන්න අමාරුයි පුතේ වාහනේ නේද වාහනේ කියන එක ලියන්න නැතුව රත වාහන ලියන්න එපා හරි වගාබිම් වෙල්ලි ආයවල් ඒ දෙකම හරි ඔය ලක්ෂණ ටික තමයි තියෙන්නේ හරි එන මේ පොකුණු ටීචර් මම පොකුණක් දැක්කේ නෑනේ පොකුණක් තියද මේ පින්තූරේ හරි සමහර විට මම ඒක දකින්න නැතුව ඇති පොකුණක් තියෙනවා නම් ඒකත් මිනිසා විසින් නිර්මාණය කළ එකද අපිට ගන්න පුළුවන් හරි ඔන්න ඔය ලක්ෂණ ටික තමයි එතකොට මේ පින්තූරේ තියෙන ස්වභාවික ලක්ෂණයි මිනිසා විසින් නිර්මාණය කළ ඒවා හරි දැන් ගෙදර වැඩක් දෙනවා අවුරුද්දෙන් පස්සේ නෑ යම්ම වෙන්නේ මෙන්න මේ ඔයාලා ලියාගත්තු ටික ලක්ෂණ ටික බලලා මේ පාසල පිහිටලා තියෙන්නේ කොයි වගේ භූමියකද කියලා වාක්‍ය පහක් ලියන් එන්න ඕනි තේරුණානේ වාක්‍ය පහක් ලියුවට හරි ලියපු අය ඉන්නවා අනික කෑ ලියන්න ඕනි ලියාගෙන එන්න ඕනි හරියක් දාලා හෝම්වර්ක් කියලා ලියලා තියාගන්න හරි අවුරුද්දෙන් පස්සේ අමතක වෙයි හරි අද පාඩමේ මොන හරි නොතේරුණ තැනක් තිබුණාද ඒක තමයි දැන් අවුරුද්දෙන් පස්සේ නේ අපි ආයි හම්බ වෙන්නේ ඒ නිසා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලටත් එසේම වේවා හරිද පුතේ දැන් ටියුට් එකත් පාඩම් කරලා අවුරුද්දෙන් පස්සේ නම් ආයි අපිට ක්ලාස් කරන්න වෙන්නේ 20 ටීචර් 20 වෙනිදාට හම්බ වෙමු ප්‍රශ්න තියෙනවද නෑ ටීචර් එහෙනම් මම පන්තියට පත්වෙනවා ආයි බොම්බන් ටීචර් ආයි බොම්බන් ටීචර් ආයි බොම්බන් ටීචර්